ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයේ නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත හොරු අල්ලන්න හදන ජනපති හොරු ආරක්ෂා කරන ආණ්ඩුව හොරු අල්ලන නීති කරති හෝගාල හැදෙන සඳහන පරණ බෝතල්වල අලුත් වයින් වෙනුවට පරණ බෝතල්වල මඩ පල් වතුර ගැන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ගෙවුණු වසර දෙකක කාලය තුළ පමණක් නව නීති 73ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. මේ අතර හොරු ආරක්ෂා කරන බවට චෝදනා එල්ල වූ ආණ්ඩුව හොරු ඇල්ලීමට නීති ගෙන ආ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. තෙල්දෙනිය නව උසාවි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්විමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ. තෙල්දෙනිය නව උසාවි සංකීර්ණය විවෘත කිරීම සිදු කෙරුණා ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එක පැත්තක යල් පැනගිය නීති නැවත නිවැරදිව හැදිල පෙළගැස්සෙනකොට අනික් පැත්තෙන් භෞතික සම්පත් සියල්ල නිවැරදිව පෙළගස්සන්න අද පුළුවන්කම ලැබිලා තියෙනවා. එනිසා සමස්ත අධිකරණයේ හැටියට අධිකරණ ක්‍රියාවලියේ හැටියටත් අපිට සතුටු වෙන්න පුළුවන් කාලයක් වකවානුවක් කියලයි මම විශ්වාස කරන්නේ. නීති ශේෂ්ත්‍රයේ වඩාත්ම බැබළුණු කාල සීමා පහුගිය අවුරුදු දෙක කියලා අපිට කියන්න පුළුවන් නිර්හංකාරව. ස්වාධීන කොමිෂන් සභාවල් ආරම්භ කරා පිහිටෙව්වා. දේශපාලන ග්‍රහණයෙන් මුදවල තිබෙනවා. ඒවා ස්වාධීනව කටයුතු නොකළොත් අනාගතයේ මතුවිය හැකි ගැටලු මීට වැඩිය බරපතල වෙන්න පුළුවන්. තව පනතක් ඉදිරිපත් කරලා තිබෙනවා. වංචා දූෂණ වලින් යම් තැනැත්තෙක් යම් දීපලක් හොයාගෙන උපයාගෙන තිබෙනවා නම් ඒක රට තුල හරි විදේශීය රටක හරි ඒවා ජනතාවගේ දීපල. ව්‍යවස්ථාදායකයේ වගකීම තමයි ඒවා නැවත ජනතාවට ලබා දෙන එක. ඒ අනුව මේ නීතියත් අපි ඉදිරි සති කිහිපය තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරලා ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ අවුරුදු තාම දෙකක් නැහැ. නීති 75ක් මේ කාලේ සම්මත කළා. ඉතින් ප්‍රධානම එක නීතියේ ආධිපත්‍ය යලිත් අහුරු කරන්න. නැත්තම් අපි නීති අතට ගන්නවා නම් අපි තීන්දුව කරනවා නම් දේපළ විනාශ කරන්න. එහෙනම් ඒක නීතිය නෙමෙයි. ඊළඟට තවත් නීති ගැටුම්පත් තුනක් අපි දැන් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් දැනට අනුමත කරලා තියෙනවා. ඒ තමයි අපේ ණය පාලනය කිරීම. දෙවෙනි එක තමයි රජයේ මුදල් පාලනය කිරීම. රටේ මුදල් පාලනය තිබුණේ නැහැ. රජයට අයිති දේපළ මොනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. තුන්වෙනි නීතිය වැදගත් ආර්ථික පරිවර්තන ගැටුම්පතේ. මේකට IMF සංවිධානය සමග එකඟ වුණ කොන්දේසි සියල්ලම යොදවලා. අපි ඒ අනුව ක්‍රියා කරන්න අපිට කඩන්න බැහැ. මේක අපි සම්මත කරාම තමයි IMF සංවිධානයේ ජූනි මාසේ රැස් වුණාම මේ නීති සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ. මීට අමතරව තවත් අලුත් නීති තියෙනවා කියන්නේ සමහරු කියන මේක අසාර්ථකයි කියලා, සමහරු කියනවා පාර්ලිමේන්තුව විසිරහිනවා කියලා. මේ වෙන එකක් නෙමෙයි. ඕක කිව්වහම ඊළඟ දවසේ කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා. ඒකට තමන් කොටස් අරගන්නවා. ඉතින් ආණ්ඩුව කිව්වා මේක කරන්නේ නැහැ කියලා ආපහු නගිනවා. ඉතින් තමයි විකුණලා ලාභ අරබා ගන්න. දූෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක්. දැන් ඒ අලුත් නීති ක්‍රියාත්මක කරගෙන යනවා. පළවෙනි එක තමයි 21 සංශෝධනය. දෙවනුව දූෂණ විරෝධී පනත. තුන්වෙනි කාරණේ තමයි රජයේ පරිපාලන ක්‍රමයේදී මුදල් වියදම් වෙන එකයි දූෂණය නවත්තන්නේ. තව නීතියක් අපි එකඟ වෙලා තියෙනවා සම්මත කරන්න. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා ඒක සකස් කරගෙන යනවා. ඒ තමයි අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත. උසාවියෙන් වැරදි කාර්යයක් කියලා තීරණය කරන්න උවමනා නැහැ. මිනිස්තරකාරයට හිතුවොත් මෙතන අපරාධයක් සිදු වුණා කියලා එහෙනම් ක්‍රියා කරන්න වෙනවා. අලුත්ම නීති දැන් තියෙන්නේ ලංකාවේ, ආසියාවේ, දකුණු ආසියාවේ ඇත්ත වශයෙන්ම. ඉතින් දේශපාලනේ වෙනසක් කරනවා. මෙතෙක් කල් දූෂණය කියන්නේ දේශපාලන සටන් පාටය. හොරු අල්ලනවා, ආවම හොරු අල්ලනවා, මාස දෙකෙන් අල්ලනවා, මාස තුනෙන් අල්ලනවා. ඒ කරන්න පුළුවන් හොඳයි. කිසි රටක ඒක සිදු වෙලා නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුවට විරුද්ධව කියනවා හොරු ආරක්ෂා කරන, හොරු ආරක්ෂා කරන, හොරු ආරක්ෂා කරන. දැන් අපි විප්ලවයක් කළා තියෙනවා. හොරු ආරක්ෂා කරන ආණ්ඩුව හොරු අල්ලන නීති කරක් තියෙනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 505 වැනි ටෙලිවැකිය. හෝගාල සඳාන නේද? සිරිපාලලා ලංසලා, ලංසලා සිරිපාලලා, සිරිපාලලා සුසිල්ලා නේද? සඳාන රජ දහනක් නේද? ඔක්කොම
පරණ බෝතල්වල පරණ වයින් එහෙම නෙමෙයි හොඳේ වයින් පරණ වෙනකොට ගණන් හරිද වටිනාකම වැඩි මේවා හෙන පල් මඩ වතුර හරිය ඒ නිසා ඒ බෝතල් අලුත් කළාය කියලා වැඩක් නැහැ කියලා මතක තියාගමු කියලා ටෙලිවිකිය ආරම්භ කරනවා හොඳේ දැන් දශක 7ක් ඒ කියන්නේ අවුරුදු 76ක කාලයක් තුල අපේ රටේ පහලකින් සහ නිලධාරි පැලැන්තිය මේ රටේ ආර්ථිකයත් එක්ක වගේම අපේ ජීවිතත් එක්කත් දිගින් දිගටම සෙල්ලම් කළා දැනුත් සෙල්ලම් කරමින් ඉන්නවා හොඳේ ආන්න ඒ සුපුරුදු සෙල්ලම කරන සෙට් එක තමයි ඔය ඉතින් දැනුත් ඔය නිතර නිතර කියන්නේ දැන් රට ගොඩ කියලා නේද ඈ කොහොමත් ඡන්ද කාලයට කොහොමත් ඡන්ද කාලයට මේ රට ගොඩ තමයි හොඳේ දේශපාලන වේදිකාවල ටෙලිවිෂන් නාලිකාවල වයර්ලස් එකේ නේද රට ගොඩ එහෙම තමයි ඡන්ද කාලෙට මේ රට ගොඩ ගත්තේ හරිද එක එක සන්දාන එන්නේ සන්දාන ගහන්නේ කාට හරි මුක්කු ගහන්නේ මොකද හේතුව බලයට පිනට කන්න තියෙන ආසාවට හොඳේ හරිද දැන් ඇත්තටම මේ රට ගොඩද නැද්ද කියලා මේ ලියන ටෙලිවැකිය ඇතුලේ තියෙන සංඛ්‍යා ලේඛනවල සාරාංශය විතරක් මතක තියාගන්න හොඳේ මේ සංඛ්‍යා ලේඛන අරගත්තේ ඔය මහ බැංකු වාර්ෂික වාර්තා ඇතුලෙන්මයි හරි මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණ එහෙම ඔයකෙත් තියෙනවා ෂෝක් එකට මුලින්ම මේ ගණන් හිලව්වල සාරාංශය හරිය ඊළඟට මේ මේක දන්නේ නැති අයටත් කියලා දෙන්න පෙන්නලා දෙන්න මේ ඡන්දයේ ළඟ නිසා ඔය රටගොඩ කියාගෙන එන පරණ බෙරපදේ බොරුවක් කියලා හරිය දැන් ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වන විට විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37.334යි. අපි 334 පැත්තකින් තියමු. හැබැයි මේ දශම බොහොම මේ චුට්ටම් ගණන් නෙමෙයි ඈ ලොකු ගණන්. නමුත් අපි 37 කියලා ගමු. රවුම් අගයකට නේද? ඒ කියන්නේ විදේශීය ණය. හොඳේ දේශීය ණය රට ඇතුලෙන් අරන් තියෙන ණය. ඒ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 52.643යි. අපි 643යි පැත්තක තියලා 52යි කියලා ගමු. දැන් එතකොට ඔය තව තියෙනවා මේ රජය ගරන්ටීඩ් ලෙස අස්සම් කරලා අරගන්නවා ඇමරිකානු ඩොලර් බිලියන 6.185ක් විතර. ඒකෙත් 0.185 පැත්තකින් තියලා 6 ගමු. දැන් මේ රටේ සමස්ත ණය ප්‍රමාණය ඔය ටික එකතු කරගන්න ඇමරිකානු ඩොලර් බිලියන 96 පයින්නවා 100ට ඔන්න මෙන්න හරිය. දැන් ඒක තමයි මේ රටේ මහා නායකන්ද හරිද? දැන් මේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ගෙවුණු අවුරුදු දෙක මේ අවුරුදු දෙක ඇතුලේ තවත් දේශීය ණය ඒක රට ඇතුලෙන් අරන් තියෙන ණය ප්‍රමාණය ඒ ණය බර වැඩි වෙලා හරිය. ඔව් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් විතර තව රට ඇතුලේ ණය අරන් තියෙනවා. හොඳේ ඇමරිකානු ඩොලර් බිලියන 100ක විතර මහා නායකන්දක් තියෙනවා. ඕක ගෙවන්න අතේ තියෙන්නේ කීයද? සංචිත සංචිත ප්‍රමාණය කොච්චරද? ඔය චීනෙන් දීපු ඩිපොසිට් එකක් තියෙනවා. පාවිච්චි කරන්න බෑ, පෙන්නන්ට විතරයි පුණුවා. හොඳේ ඒක ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. තව අතේ තියෙන්නේ කීයද දන්නවද? ඇමරිකානු ඩොලර් බිලියන 3.56යි. හරිය. ඇමරිකානු ඩොලර් බිලියන 100කට විතර ආසන්න ණයකන්දක් තියෙනවා ගෙවන්න. අතේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක් 3මාරක් වගේ මුදලක්. දැන් තේරෙනවද? මේ රට ගොඩ කියන බොරුව. ආ ඒ වගේම තවත් බොරුවක් ඇහෙනවා. කටේ දිවි ගෑවෙන්නේ නැතුව මේ ඊයේ පෙරේද දවසක ජනපති රනිල් කියනවා මම කතා කරලා ණය ගෙවන එක කල් දාගත්තලු. මම කතා කරලා ණය ගෙවන එක කල් දාගත්තලු. අහලා බලන්නකෝ. අපිට තියෙන විශාලම අභියෝගය තමයි ආර්ථිකයේ දියුණුව. ගත්තේ ණය කොහොමවත් ගෙවන්න තියෙනවා. මං කල් අරගෙන තියෙන්නේ ගෙවන්න. කොටසක් අඩු කරලා තියෙනවා. ඒවා ගෙවන්න තියෙනවා. ඒකෙන් ඈත් වෙන්න බෑ. එහෙමනම් කියන්නකෝ කාට ගෙවන්න තියෙන ණයද? මේ විදිහට පුද්ගලිකව කතා කරලා කල් දාගත්තේ කියලා ඈ ජනපති රනිල් වික්‍රමසිංහ කියන නමට ගරු කරලා හරිද පෞද්ගලික යාළු මිත්‍රකම් වලට ගරු කරලා ලෝකෙන් ගත්ත අරගෙන තියෙන ණය වලින් මොන ණයද කල් දාගත්තේ? අනේ මේ රනිල් වික්‍රමසිංහනේ ඈ අවුලක් නෑ නේද? එයා අපේ මේ මචං ෆිට් එකට එහෙම කතාවක් තියනවා නේද තරුණ පරම්පරාව අතර අපේ මචං ෆිට් එකට ඔන්න ඔය ඩොලර් බිලියන ටික කපලා දාන්න හරිද පුළුවන් වෙලාවක දෙන්න කියන්ටකෝ ඈ ලෝකේ එහෙම ණය කපා හරින්නේ නැහැ. හරිද? හෝ ගෙවන්ට කල් දෙන්නෙත් නැහැ. මේක සජිට්ටත් එකයි අන්රටත් එකයි. හොඳේ යාළු මිත්‍රකම් වලට පෞද්ගලිකව රටකින් රටකට ණය ලැබෙන්නේ නැහැ. ණය කපන්නෙත් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ජනපති වුණාට පසුව විදේශ සංචාර 18ක් විතර ගියා. හොඳයි. පුළුවන් නම් පෙන්නන්ට ඒ ගිය ගමන්වලදී යාළු මිත්‍රකම් වලට දීපු ඩොලර් ප්‍රමාණය හරිද?
කපාහැරපු ණය ප්‍රමාණය කපාහැරපු ණය ප්‍රමාණය යථාර්ථයේ තේරුම් ගන්න. දැන් IMF එකට ගිහිල්ලත් අවුරුදු එකහමාරකට වැඩි. හොඳේ තුන්වෙනි වාරිකයේ තාම දුන්නේ නැහැ. එක එක ජාතියේ කොන්දේසි හරිද? කෙලවරක් නැති බදු. ඒ කොන්දේසි නිසා අපිව චප්ප වෙලා තියෙන්නේ හරිද? රනිල් වික්‍රමසිංහ ජනපති මේ අර නිකන් ඉන්න වෙලාවට කැරම් ගහන සෙට් එකක් වගේ කැරම් ගහන සෙට් එකක් වගේ චෙස් අදින සෙට් එකක් වගේනේ අර පැරිස් ක්ලබ් එක ගැන කතා කළේ. අද වෙනකම් පැරිස් ක්ලබ් එකත් නෑ හරිද? අනික් එක තීරුම් ගන්න. මේ හැම තැනකින්ම ඉල්ලන්නේ මොකද්ද? මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා ඉල්ලන්නේ මොකද්ද? ණය ගෙවන්ට කල් දෙන්න කියලා හරිද? ගෙවන්ට තියෙන ණය හෝ පොලියෙන් යම් ප්‍රමාණයක් පුළුවන් නම් කපා හරින්න කියලා. ඒකට කියනවා හෙයා කට් කියලා. තාම කවුරුත් හෙයා කට් එකකට කැමති වෙලා නැහැ. හරිද? තාම කවුරුත් අඩුම ගානේ මේ එකම දෙයකටවත් එකඟ වෙලත් නැහැ. අනික මේක මේ රනිල් වික්‍රමසිංහට විතරක් තියෙන අමුතු විශේෂ සැලකිල්ලක් නිසා ලැබෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? IMF එක පවා අපට අලුතින් ණය දෙන්නේ 1000ක් කොන්දේසි පිට. හොඳේ, එහෙම නැතුව ජනපති රනිල් වික්‍රමසිංහවත් ෂහාන් සේමසිංහවත් සීඹල පිටියවත් අඳුරනවා කියලා නෙවෙයි. එහෙම පෞද්ගලික යාළු ෆිට් කම්බලට නේද, යාළු මිත්‍රකම් වලට රටකින් රටකට ණය ලැබෙන්නේ නැහැ. ගත්ත ණය කල් දාන්න හෝ ටිකක් අපහරින්නෙත් නැහැ. අනික එහෙම කරනවා නම් දැන් ජනපති රනිල් ඇවිල්ලා අවුරුදු දෙකයිනේ යාළු මිත්‍ර ෆිට් එකට ණය දෙනවා නම්, දීලා තියෙන ණය කපාහරිනවා නම් මෙච්චර කල් ඇයි කලේ නැත්තේ කියලා අපි අහන්නම ඕනේ නේද? ඔව්, අද ටෙලිවැකිය අවසන් කරන්නේ බලන් කඩතුරා හැරදෑසේ කියලා මතක් කරමින්. හොඳේ, බලාගෙන ඡන්දේ ළඟ නිසා ධාරණයි ආයේ උඩෙන්ට පුළුවන්. හොඳේ, ඔව් ධාරණයි උඩෙන්ට පුළුවන්. හරිය, එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්.